සුභ සන්ධ්‍යාවක්. මේ වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අදිසි හස්තයන් ගැන අවධානයෙන් සිටින්නේයි මහා සංගරුවන ජනපතිට දන්වයි. රංජන්ගේ තවත් ආන්දෝලනාත්මක හඬපට කිහිපයක් එළියට. අයවැයෙන් මහපොළ වැඩි වෙයි. ගැටුම් මැති කළ සරසවි සිසුන් 12 දෙනා බන්ධනාගාරයට. අසර්බයිජාන් ගින්නට බිලි වූ ලාංකික සිසුවියන් 3 දෙනා. ගුවන් යානයට පහර දීම ගැන යුක්‍රේනය ඉරානයෙන් පූර්ණ විමර්ශනයක් ඉල්ලයි. මුලිම දේශීය පුවත්. උඩුගම් බලා පිහිනන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවන බව අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා මහනුවරදී මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ බෙහෙදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියේ. රාජ්‍ය පාලනයේදී විවිධ ස්වරූපයෙන් මතුවන අදිසි හස්තයන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොට විජිතසිරි ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමාට ප්‍රකාශ කළේ. ජනාධිපති කාර්යාලයට පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ක්‍රියා කළ ආකාරයද මෙහිදී මහා සංඝරත්නයේ පැසසුමට ලක් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. එහිදී ජනාධිපතිතුමා පිළිගත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. ජනාධිපතිතුමා දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දළදා මාලිගාවට පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ මල්වතු මහා විහාරයේ වෙතයි. එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද ජනාධිපතිතුමා ක්‍රියා කළා. අස්කිරි මහා විහාරයට ගිය ජනාධිපතිතුමා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේ සමගද ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත වුණා. අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි එම පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාදය පළ කළා. රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේ බැහැදකීම සඳහා ජනාධිපතිතුමා මැණිකින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණියේ ඉන්නනතුරුවයි. අස්කිරි මහා පිරිවෙනට පැමිණි ජනාධිපතිතුමා පරිවෙනාධිපති අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේද බැහැදුටුවා. උඩුගම් බලා පීනන තත්වයක් ජනාධිපතිතුමාට උදා වී ඇති බවයි උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ. අස්කිරි මහා පිරිවෙනේ අභිනව චෛත්‍ය වැඳපුදාගත් ජනාධිපතිතුමා පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේ සමග ඡායාරූපවලටද පෙනී සිටියා. පේරාදෙනිය ගැටඹේ රාජෝපවනාරාමයට ගිය ජනාධිපතිතුමා එහි විහාරාධිපති පූජ්‍ය කැප්පැටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. තිලින හුවමාරුවක්ද මෙහිදී සිදු කෙරුණා. ජනාධිපතිතුමා මෙම විහාරස්ථානයට පැමිණ සිටි පිරිස සමගද සුහද කතාබහක නිරත වුණා. එම පිරිස සමග ඡායාරූප කිහිපයකටද පෙනී සිටියා. කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සිසුන් 12 දෙනා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුගිය අටවනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණේ නවක වද සිද්ධියක් මුල් කර ගනිමින්. එහිදී තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. ගැටුම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව මෙම සිසුන් 12 දෙනා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් අලුත් කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුවයි මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ඉදිරි අයවැයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහපොළ අරමුදලට අතිරේකව මේ රුපියල් 5000 දීම සඳහා රජයේ මසකට මිලියන 200කට ආසන්න මුදලක් සෑම මාසයකම දෙන්න ඕනේ ආධාරය වැඩි කළ යුතුයි කියලා අපි පිළිගන්නවා. හැබැයි මේ වෙලේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. අතුරු සම්මත ගිණුමකින් තමයි මුදල් වෙන් වෙලා තියෙන්නේ. ඉදිරි මැතිවරණයෙන් පසු අලුත් අය වැලේකණයක් ඉදිරිපත් වෙන අවස්ථාවේදී ඒ මහපොළ දැනට ලබා දෙන ශිෂ්‍ය ආධාරය වැඩි කරන්න කටයුතු යොදනවා. ඒ අතර ශිෂ්‍යයන්ගේ දුක් ගැනවිල්ලක් තිබුණා. නියමිත දිනට මහපොළ ලැබෙන්නේ නැහැ කිව්වා. මම බොහොම පැහැදිලිව ප්‍රතිඥාවක් දෙනවා. 20/20 ජනවාරි මාසයේ ඉඳන් සෑම මාසකම 15 වෙනිදා වන විට කිසිදු හිඟියකින් තොරව සියලුම ශිෂ්‍යයන්ට ලැබිය යුතු ශිෂ්‍ය ආධාරය අඛණ්ඩව පවත්වාගෙන යන්න අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. අතුරත් මුදලි ඇමතුමා බිලියන 10 දක්වා ගෙනල්ලා තිබුණ අරමුදල මේ වසර පහ තුලදී තවත් බිලියන 10කින් වැඩි කරලා බිලියන 20ක අරමුදලක් කිරීම සඳහා සියලු දෙනා දායක වෙන වැඩසටහනක් ආරම්භ කරමු කියලා යෝජනා කිරීම තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාවේ පරමාර්ථය. ඒට ආදර්ශයක් වශයෙන් මම මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් මේ මාසයේ සිට වාම ක්‍රියාත්මක වෙන පරිදි 10%ක් මහපොළ ශිෂ්‍යවත් අරමුදලට ස්ථාවර නියෝගයකින් බැරකරන්නට කටයුතු කරනවා. පසුගිය රජයේ සමයේ මහපොළ ශිෂ්‍යාධාර මුදල් ආයෝජනය කරන සමාගම් නිසා රජයට රුපියල් බිලියන 2ක අලාභයක් සිදු වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. පසුගිය රජයේ සමයේදී ඒ ආදායම් උපදව ගන්න එකෙන් රුපියල් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් මහදවල් මහ බැංකුවේ මහා හොරකම වගේම හොරකම ඊට කිට්ටු ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න නියම කරලා තියෙනවා. පොලිස් කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව පසුගිය වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 2000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දමා තිබෙනවා. මෙම වසරේ සිට නවක වදයට තිත තැබීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. මොනම හේතුවක් නිසාවත් විශ්වවිද්‍යාලය තුළ නවක වදය කියන එක මින් ඉදිරියට සිදු වෙන්න බැරි බව. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්න ඕනේ. නවක වදයේ වැළැක්වීමේ පනත් කෙටුම් පතක් තියෙනවා. ඒ පනතේ සඳහන් නීතියට පරිබාහිරව කිසිදු දේශපාලන මැදිහත්වීමක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. තාඩන පීඩන කිරීමට එරෙහිව පොලිසියට පැමිණිලි කළ විටක පොලිසිය අකුරටම මේ නීතිය ක්‍රියාත්මක කරන්නත් ඔවුන්ට අවශ්‍ය සහයෝගය දෙන්න රජයක් ලෙස අපි බැඳිලා ඉන්නවා. වෛද්‍ය ශාෆි ශිහබ්දීන් නැමත සේවයට බඳවාගෙන ඇති බවට සමාජ ජාල වෙබ් අඩවිවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ පවසනවා. විජයධරණි ජාතික සභාව සංවිධාන කළ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. දැන් ප්‍රවෘත්තියක් යනවා. ඒ ශාපි ශාබ්දීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඔහු නිදොස් කොට ලියුමක් යවලා තියෙනවා කුරුණෑගල රෝහලට. සෞඛ්‍ය සේවා කමිටුවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ, කුරුණෑගල මහරෝහලෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ. රටේ ජනාධිපතිවරයා හෝ වෙනත් කෙනෙක් ඒ සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගන්න කියලා දැනුම් දීමක් කරලත් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම් කරලා තියෙන ජෙනොසයිඩ් නැත්නම් ජන සංහාරයක් හැටියට විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා ඒ අදාළ කටයුතු සිදු කරයි කියලා. CID කම පිළි අරන් තියෙනවා මව්වරු 100 ගානකට බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙන මහත්වරුන් බන්ධනාගාරගත කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිදු කරන කුමන්ත්‍රණයක තොරතුරු ඇතුළත් දුරකථන සංවාදයක් මාධ්‍යට අද නිකුත් කෙරුණා. ඒ සිංහල රාවේ සංවිධානයේ මාධ්‍ය හමුවකදී. හලෝ ඩියලි මාත්‍යා, කොහමද? කොහමද? හරි සන්තෝෂයි, ස්තුති කරන කතා කළේ. ඔයයි කරේ කතා. හරි සන්තෝෂ සන්තෝෂයි. මං කිව්ව කොතනද දැන් යන්න පුළුවන්? මේ 14ක් දන්න. 14ද මණි. ඒ කිය ආයි ගන්න පුළුවන් ශිෂ්‍යාධිකාරියෙන් නේ මෙහෙන් ගන්න බෑනේ බෑ. උඩි කිතුයි. මේ මට කොපියක් ගන්න බෑ ඉතල ඔක්ක මේ. ඕකේ මේ. බීරි බුදු ෆැක්ස් කරන්න එපා. මම එක්කෙනෙක් කිව්වා නෝරේ. ආපු නීතිපති කොහමද අවුලන්නේ? දෛව. හොඳයි හොඳයි. සුදුසුලු. මොකද නෑ නෑ නෑ.
මෙන්න අභි වෛද්‍ය ලංකාර සහ රංජන් රාමනායක අතර තිබිච්ච දෙවන හඬපටය මේක බැසිල් රාජපක්ෂ මහත්මයා හිරගත කිරීම සම්බන්ධයෙන් තිබිච්ච කුමන්ත්‍රණය මේකෙන් පැහැදිලි වෙනවා මේ රංජන් රාමනායක අනේ තැන්කියු තැන්කියු අපිට හිතට බොහොම සුවයක් මේ බැසිල් ගැඩි හරි නේද එතකොට රවි වෛද්‍ය ලංකාරගේ දෙබිඩි පිළිවෙත සහ රංගපෑම මේ තුලින් පැහැදිලි වෙනවා වත්මන් ආණ්ඩුවට මඩ කැසීම සඳහා ආණ්ඩුවේ නායකින්ගේ හඬට සමාන හඬක් උපයෝගී කරගනිමින් නව හඬපට නිෂ්පාදනයකට රංජන් රාමනායක මහතා උත්සාහ දරන බව පූජ්‍ය අක්‍රීමණ දයාරත්න ස්වාමින් වහන්සේ පවසනවා. සිංහල රාවය සංවිධානයේ කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. අපිට ආරංචියක් ලැබිලා තියෙන මේ වෙන විට ආණ්ඩුවට මඩ ගැසීම සඳහා ආණ්ඩුවේ ඉන්න ප්‍රබල දේශපාලන නායකයන්ගේ හඬ උපයෝගී කරගෙන රංජන් රාමනායක මහත්මයා විසින් නිෂ්පාදනය කරන අලුත් හඬපට කීපයක් ඉදිරි කාලය තුළදී සමාජගත කරගෙන සැලසුම සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. තමන් වැටිච්ච වලට අනිත් අයත් ඇදලා දැමීමේ වැඩපිළිවෙලක් තමයි මේ තියෙන්නේ. මේක ඉහළම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පිට ඔහු හඬ ටික පටිගත කරලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් තමන්ට උමනා විදියට නතු කරගෙන ඉදිරි මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා හා රංජන් රාමනායක මහතා අතර පැවති දුරකථන සංවාදයක් පිළිබඳ සිංහල විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ශාලික පෙරේරා මහතා මාධ්‍ය හමුවේ හෙළි කළා. බරපතල සිද්ධි ගණනාවක් පහුගිය රජය සමයේ කරපු හෙළිදරව්වල බී රිපෝට් ඇතුළු සියලුම ෆයිල් රංජන් රාමනායක වෙත යවනවා මේ CID එකේ නිලධාරීන්. රහස් පොලිසියේ තියෙන්න ඕනේ ෆයිල් රංජන් රාමනායක අතේ තියාගන්නවා කියන්නේම බරපතල වැරද්දක්. මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා මාධ්‍යවේදී ප්‍රදීප් එක්නලිගුඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී කරුණු කිහිපයක් හෙළි කළා. ඔය එක්නලිගුඩව උස්සලා දින කිහිපයකට පසුව දවසක ජාතික හෙළිවරුම කාර්යාලයට එනවා චම්පික රණවක. ඒ වෙලාවේදී උදේගම්මපිල මන්ත්‍රීතුමා කියනවා චම්පික අයියේ මෙන්න ඔයාගෙන ලිපියක් පළවෙලා. ලිපිය දැක්කන් පස්සේ මූණ කළු වෙනවා දාඩිය දානවා. කවුද මේ ලිපිය ලියුවේ කියලා හොයනවා. කවුද ලිපිය ලියලා තියෙන්නේ? ප්‍රදීප් එක්නලිගොඩ. මේ තොරතුරු කොහොමද ප්‍රදීප් එක්නලිගොඩට ගියේ කියන එක හොයනවා. එතකොට හම්බෙනවා එක්කෙනෙක් තමයි බිරිඳ නිර්මලා කියලා තියෙන මනක්කල්පිත නමක් ඇත්තනම රේණුකා. චම්පිකගේ බිරිඳ නොදන්නා කරුණු ගන්නේ කර්නල් දයරත්නායක. මේ ටික එකතු කළා තමයි ලංකා ඊ නිවුස් වලට මේ අදාළ ලිපිය ලියන්නේ. මේක තමයි මරා දැමීමට හේතුව. ඔබ දන්නවා නීතියේ තියෙන අපරාධ නීතියේ අපරාධ වරදක් සම්බන්ධ තොරතුරක් දැනගෙන එය පොලිසියට හෝ අධිකරණයට පවසන්නේ නැතුව සංවාගගෙන තබා ගැනීම අපරාධයක්. ඒ නිසා ඒ අපරාධය ශානි අබේසේකර සහ රංජන් රාමනායක කියන දෙදෙනාම දැන් කළ තිබෙනවා. ඉන්ධන මිල වැඩි කරන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අඹලන්තොට ළංගම ඩිපෝවේ කටයුතු නිරීක්ෂණය කිරීමට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අයියෝ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා හදිසියේම අම්බලන්තොට ලංගම ඩිපෝව වෙත පැමිණ එහි කටයුතු සොයා බැලුවා. ප්‍රියදුරන්ගේ හිඟය මෙන්ම අධිවේගී මාර්ගවල දහවණයට බස් රථ නොමැතිවීම හේතුවෙන් සිදුවන පාඩුව පිළිබඳවද නිලධාරීන් අමාත්‍යවරයා දැනුවත් කළා. ඩිපෝවේ ගොඩනැගිලි අබලන් වී ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා. මෙම අඩුපාඩු කඩිනමින් මගහැරවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සේවක පිරිස හමුවේ කියා සිටියා. මැද පෙරදිග ඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය නිසා ඉන්ධන හිඟයක් ඇති වෙනවායි කියලා ප්‍රචාරයක් යෑම නිසා ජනතාව කලබලයට පත් වෙලා තියෙනවා. මම ඒ අයට පැහැදිලිව ඉතාමත් වගකීමෙන් කියනවා ඇති වෙන්න ඉන්ධන තොග අපි සතුව තිබෙනවා. ඒසක් කිසිඳු කෙනෙක් කලබල විය යුතු නැහැ. ඒ වගේම මිල වැඩි කරන්නත් කිසිඳු තීන්දුවක් රජය අරගෙන නැහැ. මෙතෙක් මිල වැඩි කරේ නැහැ වගේම අද වෙනකන් ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් කරලා නැහැ. අඛණ්ඩව ඉන්ධන ලබා දීමේ කටයුත්ත අපි රජයේ විදියට මැදිහත් වෙලා කරනවා. ඇඹිලිපිටිය යෝධගම උදාගම්මාන භූමියේ නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අනවසර පදිංචි පවුලක් පිළිබඳ ලැබුණු තොරතුරුකට අනුව ඒ පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කටයුතු කළා. රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන මුවාවෙන් නීතිමය පදනමකින් තොරව පසුගිය රජයේ දේශපාලන හිතවත්කම් මත සකසාගත් ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කරමින් මෙම පවුල එහි බලහත්කාරයෙන් රැඳී සිටි බව සිදු කළ නිරීක්ෂණයේදී හෙළිවුණා. විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බැලීම සිදු කළේ පසුගිය රජයේ නිවාස අමාත්‍යවරයා රාජ්‍ය දේපළ තම හිතවතුන්ට අයතා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලබා දී ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ලබා දුන් උපදෙස් වලට අනුවයි. මේ ඕගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේ බලන්නකෝ මේ වහන්නේපා. ඒ වහන්නේ ඔක්කොම මේ ඕගොල්ලන්ගේ දේශපාලනික දේවල්. සාමාන්‍යයෙන් අපි පදිංචි වෙන්න මේ වගේ සෙන්ටර් එකක් දෙන්නේ නැහැ. සමාජ සේවා කටයුත්තක් කරනවා කියන මෙතන දැන් පදිංචියක් වෙලා තියෙනවා. ඔයාලම කියන ඔයාලට ගයක් තියෙනවා කියලා. ඔයාලට ගයක් නැති කෙනෙක් නම් ගයක් දෙන එක නිවාස ඇමතිගේ වගකීමක්. හිටපු ඇමතිතුමාගේ. නමුත් ඔයාලට ගේකුත් තියෙද්දි ඔයාලට මේක අවභාවිතා කරන්න දීමේ එයත් වැරද්දක් කළා ඔයගොල්ලන්ටත් වැරද්දක් කළා. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. කියලා තිබුණ නැහැ මේ ඒකත් පොන්දේසිය පදිංචියේ පදිංචියට මේ අපේ ව්‍යාපෘත කරන්න සියලු කටයුතු කරගැනීම පහසුවක් තත්තා මෙතන දෙන්න කියන එක. ඇඹිලිපිටියේ එනවා කියන්නේ දැන් මහලොකු දෙයක් නෙවෙයිනේ නේද? එතකොට දැන් ඔයගොල්ලොයි කට්ටියම මෙතන පදිංචි වෙලා පවුලක් ඉදිරි ඉන්න බව පේනවනේ. අපි දැන් ගිහින් බැලුවොත් කුස්සිය උයාගත්තුවා කන්න කොන තියෙනවත් තියෙනවනේ. අපිට එහෙම කරන්න ඕමනාවක් නැහැ. නමුත් අපි කියන්නේ ඔයගොල්ලෝ මේ පදිංචි වෙලා ඉන්නේ ඔයගොල්ලෝ අතීතයේ. මේකනේ ආයතනේ. ඔව් තියෙනවා මේ දැන් දවස් දෙක තුනකට කලින් පොලිසියට ඔයාගෙන් වෙච්ච වැරද්ද නිවැරදි කරගෙන ඔයා කටයුතු කරගෙන යන්න. තේරුණාද? එහෙම නැත්නම් මේකට අදාළ නීතිමය කටයුතු කරන්න. සොළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා දීමේදී සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ අනුව 2020 දෙසැම්බර් 31 දක්වා ප්‍රාග්ධනය නොගෙවා මූලිකංගතාවන් වලට ආපු පොලී අනුපාතයේ පමණක් පවත්වාගෙන යන්න උන්ට හැකියාව ලැබෙනවා. ඒ අනුව කිසියම් දඩ පොලි අය කිරීමක් සිදු කරා නම් ඒ සියල්ල කපා හැරලා සාමාන්‍ය එකඟතාවයට ආපු පොලී අනුපාතයේ මත උන්ගේ ණය ගෙවීමේ පහසුකම උන්ට ලැබෙනවා. ඒ වගේම උන්ට කාලය දීර්ඝ කර ගැනීමට මාස 3ක කාරක ප්‍රාග්ධනයක් මාස 6කින් ගෙවියන ආකාරයට ලබා දෙන්නත් කටයුතු කරනවා. ජනවාරි මාසේ 31 වෙනිදා දක්වා කාලය තියෙනවා තමන් ගනුදෙනු කරපු බැංකුවට ඉල්ලීමක් කරන්න. අපි රජයක් හැටියට සූදානම් තවත් මිලියන 300ක් දක්වා අවුරුදු 5කින් ගෙවියන ආකාරයට ඔවුන්ට ණය මුදලක් ලබා දීලා ඔවුන්ගේ දායකත්වය ආර්ථිකයට ලබා ගන්න. කාරුණිකව ඉල්ලා සිටිනවා මේ රජය ලබා දීලා තියෙන සහනය සැබවින්ම මේ ව්‍යාපාර කටයුතු සඳහා පමණක්ම භාවිතා කරන්න කියලා.
ජීවිතයේ බලාපොරොත්තු ඇතැම් අවස්ථාවලදී බිඳ වැටෙන්නේ බොහෝ දෙනෙකුගේ හදවත් තුළ සදාකාලික වේදනාවක් ඉතිරි කරමින්. අසර්බයිජාන්හිදී ශ්‍රී ලාංකික සිසුවියන් 3 දෙනෙකුට හදිසි අනතුරකින් දිවි අහිමිවීමද ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා කම්පාවට පත් වූ සිදුවීමක් වුණා. අසර්බයිජාන් බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ හා විලාසිතා නිර්මාණ කරන පාඨමාලා හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුවියන් 3 දෙනෙකු එහි ගොස් සිටියා. ඉන් දෙදෙනෙකු පිළියන්තල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි හා 23 හැවිරිදි සහෝදරියන්. වියෝව සැලවීමත් සමග පිළියන්තල බෝකුන්දර පදිංචිව සිටි ඔවුන්ගේ නැන්දනියද හදිසි හෘදයාබාධයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ කනකාටුදායක පොතද අද වාර්තා වුණා. මෙම ඛේදවාචකයෙන් මියගිය අනෙක් සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයක්. සිසුවියන් නවාතැන්ගෙන සිටි මහල් නිවසේ හදිසි හටගත් ගින්නකින් මෙම තිදෙනා ජීවිතක්ෂයට පත්වැත්තේ විෂදුම ආග්‍රහණයෙන් බවයි අසර්බයිජාන් බලධාරීන් පවසන්නේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන තිබෙනවා. ගින්නෙන් මියගිය සිසුවියන් 3 දෙනාගේ සිරුරු කඩිනමින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කළා. ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් වෙනුවෙන් රූපවාහිනී මහගෙදර පෙරමුණගෙන තිබෙනවා. එම කලාව යළි බිහිකර ගැනීම සඳහා ප්‍රවීණ රංගදරයන්ගේ හා කලාකරුවන්ගේ මතවාද තුලත් සංවාදාත්මක ටෙලිනාට්‍ය කතිකාව වන අභාවිතෙන් සුභාවිතයට වැඩසටහන අද සහ හෙට විකාශය කෙරෙනවා. ස්වාධීන රූපවාහිනිය අතීතයේ පටන් මෙරට ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් වෙනුවෙන් පෙනී සිටියා. අඳුර මැද අරගලයක හරි නරකින් හරි අඳුර එළිය දකිමින් කළුවරක සයිමන් නවගත්තේ ගම තිර රචනය සංසාරන්නේ අසබඩ හරසුන් ටෙලිනාට්‍ය විකාශය කොට ප්‍රේක්ෂක මනස නොසන්සුන් කරන මාවතින් බැහැර වූ ස්වාධීන රූපවාහිනිය මෙකී විප්ලවයට උර දෙමින් දැනටමත් ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය කරනවා. හරසුන් ටෙලිනාට්‍ය කලාවෙන් මිදෙන ආකාරය සහ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් පිළිබඳ කතිකාව ස්වාධීන රූපවාහිනිය කරලියට ගෙනෙන්නේ අභාවිතයෙන් සුභාවිතයට වැඩසටහන හරහායි. එම වැඩසටහන අද රාත්‍රී 8ට සහ හෙට රාත්‍රී 8ට විකාශය කෙරෙනවා. පාරිභෝගික සමාජය තුළ ශේෂව අභාවිත ෆැන්ටසියක් බවට පත්වෙමින් යන වත්මන් ටෙලිනාට්‍ය කලාව සුභාවිතයට කැන්දන සැබෑ කතිකාව. අභාවිතයෙන් සුභාවිතයට 11 වන සෙනසුරාදා රාත්‍රී 8ට පොදවැස්සට තෙමිලා අසිනීප වෙච්ච පලිගුමෙනිගේ වෙදහමිනේ හොයාගෙන වෙදගෙදරට යනකොට කඩුල්ල පයින්කොට සිවන්නේ ගැව්වා කකුලට. කර්මාන්තය කලාවක් වශයෙන්ුත් කර්මාන්තයක් වශයෙන්ුත් ගොඩ ගන්න පුළුවන් කියලා තවමත් පරක්කු නැහැ. තරල වින්දනේ අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි අපි මේ අදහස් දෙන්නේ. ඒක තියෙන්න ඕන. උදාහරණයක් විදියට මිනිසුන්ට ජීවිතේ මිස් වෙලා තියෙනවා. යථාර්ථයේ පියසි කවුළු විවර කර තබන්න. මිනිසුන්ගේ දුක දැක ඔවුන්ට පිහිටවන මිනිසුන් අපේ රටේ ඕනෑතරම් සිටිනවා. එවන් පිරිසක් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශය සමග එක්ව තවත් පිරිසකගේ දුක කඳුල පිසදැමීමට ගත් උත්සාහයක් මේවන විට මල්පල දැරීමට ආසන්නයි. කහට ගස්තිගිලිය තුලාන කුකුලේ ගම ප්‍රදේශයේ පදිංචි සිරිල් සෙනවිරත්න මහතාගේ දරු පවුල ඉතා දුකසේ ජීවත්වන අයුරු ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කිරීමත් සමග ඔවුන්ට පිහිටවීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා. කඩා වැටීමට ආසන්නව ඇති නිවස වෙනුවට මෙම දරු පවුල සඳහා නව නිවසක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ මේ අනුවයි. යුද හමුදාවේ වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ අංශයේ මූලිකත්වයෙන් 7 වන සන්නාහ සන්නද්ධ බලකාය මේ සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ දායකත්වය ඇතිව නව නිවස ඉදිකිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ළඟදීම මෙම නිවස අසරණ දරු පවුල සඳහා පරිත්‍යාග කිරීම අපේක්ෂාවයි.
සියලු පහසුකම් වලින් සමන්විතව ඉදිකල නව නිවස පමණක් නොවේ. මෙම දරුපවුලට ජීවත් වීම සඳහා අවශ්‍ය ආදායම් මාර්ග සම්පාදනය කර දීමටද ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය කටයුතු යොදා තිබෙනවා. මාධ්‍ය මෙහෙවරට එහා ගිය මනුෂ්‍යත්වයේ මෙහෙවර ඉටු කරන ප්‍රවෘත්ති අංශයේ මෙම සත්කාරය මල්පැල ගැන්වෙන දිනය බෙහෙවින් අත ළඟයි. එදිනට තවත් අසරණ පිරිසකගේ කඳුළු කතාවට තිත තැබෙනු ඇතේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk